උදෑසන ආහාර වේල කියන්නේ අනිවාර්යයෙන්ම කතා බහ කළ යුතු මාතෘකාවක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. මොකද ලංකාවේ දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක්, ඒ කියන්නේ 138%ක් විතරම මේ උදෑසන ආහාර වේල මගහරිනවා. ඉතින් සැප්තැම්බර් මාසේ 26 වෙනිදා කියන්නේ උදෑසන ආහාර වේල වෙනුවෙන්ම වෙන්වන දිනයක්. ඒ විතරක් නෙවෙයි, අපේ දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මේ උදෑසන ආහාර වේල මගහරින නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ කතා බහ කිරීම ඉතාමත්ම හොඳයි, ඉතාමත්ම සුවිශේෂී කියන අපිට ඒ නිසාම අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්නට අපි සූදානම් ඉන්නවා. ඉතින් අපිත් එක්ක කතා බහට එකතු වෙනවා කොළඹ හයර් ටෙල්මන් රෝහලේ සායනික පෝෂණ වේදී නවෝත් නිපුන් විජේතුංග මහත්මයා. අයිබෝන්තුමාට සුබෝදෑසනක්. අයිබෝන් සුබෝදෑසනක්. ආහාර ගැන කතා බහ කරනකොට අපි නිතරම කතා කරන දෙයක් තමයි මේ සමබල ආහාර වේලක් කියන කාරණාව. ඉතින් දරුවන්ගේ පෝෂණය පිළිබඳව කතා බහ කිරීමේදීත් මේ සමබල ආහාර වේලක තියෙන වැදගත්කම අවශ්‍යතාවය ඉස්මතු වෙනවා. ඉතින් ඒ නිසාම අද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා කතා බහ කරන්න සූදානම්. නමුත් මහත්මිය, මම ඔබතුමාගෙන් මුලින්ම අහන්නට කැමති සියලුම පෝෂක පදාර්ථ වලින් අනුන සමබර වේ ආහාර වේලක් අපේ දරුවන් ලබා ගත යුත්තේ ඇයි? ඔය ඇත්තටම අපේ රට වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල ගොඩක් වෙලාවට තියෙන ගැටලුවක් තමයි මේ පෝෂණ ඌනතාවය කියලා කියන්නේ. අපේ රටේ තත්ත්වය ගත්තොත් වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 19.4% වගේ ප්‍රතිශතයක්ම කුසභාවය කියන පෝෂණ ඌනතාවයෙන් පෙළෙනවා. ඉතින් මෙන්න මේ වගේ පෝෂණ ඌනතාවයන්ට පිළියමක් ඉදිරියට තමයි සමබල ආහාර වේල කියන සංකල්පය ඇවිත් වෙන්නේ. ඔබේ දරුවාට සමබල ආහාර වේලක් ලබා දීම වැදගත් වෙනවා දරුවාගේ නිරෝගී පෝෂණයට. ඒ වගේම දරුවාට අවශ්‍ය පෝෂක පදාර්ථ අඩුවෙනුත් නැතුව වැඩිවෙනුත් නැතුව නියමිත ප්‍රමාණයෙන් ලබා ගැනීමට, ඒ වගේම දරුවාට අවශ්‍ය ශක්ති ප්‍රමාණය නිසි ආකාරයෙන් ලබා ගැනීමට සමබල ආහාර වේල ඉතාමත් වැදගත් වෙනවා. අපි බැලුවොත් දරුවෙට සමබර ආහාර වේල වැදගත් වන්නේ ඇයි කියලා, දරුවාගේ නිරෝගී වර්ධනයට සමබල ආහාර වේල ඉතාමත් වැදගත් වෙනවා. ඔබ අහලති මන්ද පෝෂණයේ ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා. එකක් තමයි සුද්ධ පෝෂකුණතාවය, අනිත් එක තමයි ඌණ පෝෂණය, අනිත් එක තමයි අධි පෝෂණය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ මන්ද පෝෂණී ආකාර තුනෙන් මිදලා දරුවාට උසට සරිලන බරක් පවත්වා ගන්න මේ සමබල ආහාර වේල ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබේ දරුවාගේ කරබාරුකමෙන් මිදලා නිදන්ගත රෝග වලින් මිදීමටත් මේ සමබල ආහාර වේල ඉතාමත් වැදගත් වෙනවා. ඔබ අහලා ඇති බාක හයිපොතීසිස් කියලා සංකල්පයක්. ඒක හොයාගත්තේ බාක කියන විද්‍යාඥයා. ඒ විද්‍යාඥයාගේ සංකල්පයට අනුව ඔබේ දරුවාට කුඩා කාලයේදී ලබා දෙන පෝෂණය ඔහු කවද හෝ වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ ඔහු රෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවද, එහෙම නැත්නම් නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවද කියන කාරණේ කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරනවා. ඉතින් අද මේ රූපවාහිනී වැඩසටහන බලන අම්මලගේ ඇතුලේ ලොකු වගකීමක් තිබෙනවා. ඔබේ දරුවා රෝගී පුද්ගලයෙක් බවට පත් කරනවද, එහෙම නැත්නම් නිරෝගී පුද්ගලයෙක් බවට පත් කරනවද කියන කාරණාව රඳාපවතින්නේ අද ඔබ ලබා දෙන ආහාර වේල මත. ඔබ ඔබේ දරුවාට සමබල ආහාර වේල හඳුන්වා දුන්නොත් ඔහු අනිවාර්යෙන් ඉදිරියේදී හෙට දිනේදී වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. නමුත් ඔබ ඔබේ දරුවාට පිටි සහිත අධික මේදේ සහිත ආහාරයක් හඳුන්වා දෙනවා නම් ඔහු කවද හෝ වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ රෝගීෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ සමබල ආහාර වේල වැදගත් වෙනවා දරුවාට හොඳ ආහාර පොදු ස්ථාපිත කරන්න. මොකද ඔබ ගොඩක් වෙලාවට අත්දකින්න දෙයක් තමයි අම්මලා මැසිලි නගුණ හැමතිස්සෙම අපේ දරුවා ඉල්ලන්නේම කඩචෝර, එමන්තම් පේස්ට්‍රි, සමෝසා, පීසා වගේ කෑම. ඉතින් මේ වගේ වෙලා තියෙන්නේ දරුවාට අයහපත් ආහාර පුරුදු පුරුදු කිරීම නිසා. ඔබ දරුවාට කුඩා කාලයේ සිට හොඳ ආහාර පුරුද්දක් විදියට සමබල ආහාර වේල පුරුදු කරනවා නම් දරුවා දිගින් දිගටම වැඩිහිටියෙක් බවට පත් වුණා මේ හොඳ ආහාර පුරුද්ද තවා ගන්නවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ සෑම විටම දරුවාට සමබල ආහාර වේල ඔහුගේ දිනචරියාවේ කුරුද්දක් විදියටම පුරුදු කරනවා. ඊළඟට ඔබේ දරුවාට පාසල් ක්‍රියාකාරකම් වලදී විශාල ශක්ති ප්‍රමාණයක් ඕන වෙනවා. ඔබ දන්නවා ඔබේ දරුවා සාමාන්‍ය කෙනෙක්ට වඩා ක්‍රියාශීලී. දවසේ පාසලේදී වැඩ කටයුතු කරන්න, දුවන්න, පනින්න විශාල ශක්ති ප්‍රමාණයක් ඕන වෙනවා. ඒ විතරනේ තව පෝෂණ පදාර්ථ ප්‍රමාණයත් අතිමහත්. ඒ නිසා මේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීමට පාසලේ ක්‍රියාකාරීත්වයේදී සමබල ආහාර වේල ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් මන්ද පෝෂණයේ විෂම චක්‍රයෙන් වළකින්නත් මේ සමබල ආහාර වේල වැදගත් වෙනවා. ඔබ දන්නවා ඇති ඔබේ දරුවා ඌණ පෝෂණයෙන් එහෙම නැත්නම් අධි පෝෂණයෙන් පෙළෙනවා නම් ඔහු වැඩිහිටියෙක් බවට පත් වුණාම ඒ තත්ත්වය පවතින්න පුළුවන්. නමුත් අද ඔබේ දරුවාට ඔබ සමබල ආහාර වේල හඳුන්වා දුනොත් ඔහු වැඩිහිටියෙක් බවට පත් වුණ දවසකත් ඔහු හොඳ සමබල ආහාර වේලක් ලබා ගත නිසාවෙන් ඔහු සසල්ලන බරක් තියෙන කුත්‍රලෙක් බවට පත් වෙනවා. ඒ නිසා මන්ද පෝෂණයේ විෂම චක්‍රය වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ කියපු කාරණා සියල්ලම ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔහු සමබල ආහාර වේලක් ලබා ගත්තොත් විතරයි. ඉතින් ඔබේ දරුවාට සමබල ආහාර වේලක්
සෑමටම ලබා දීම මව්පියන්ගේ වගකීම මගින් ඔවුන් නිරෝගී බවට පත් කිරීමටත් හේතු වෙනවා. උදෑසනට රජෙක් වගේ කන, දහවල් කාලයට සිටුවරයෙක් වගේ කන, ඒ වගේම තමයි රාත්‍රී කෑම වේල හිඟන්නෙක් වගේ කන. මෙන්න මේ කියමන අපි අහලා තියෙනවා නේද? ඒ අනුව අපේ ආහාර වේල සකස් කරගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නට ඕන. විශේෂයෙන් උදෑසන ආහාර වේලක තියෙන වටිනාකම ඒ කියමනෙන් අපිට පැහැදිලි වෙනවා. ඉතින් දරුවන් පිළිබඳව කතා බහ කිරීමේදීත් දරුවන්ගේ උදෑසන ආහාර වේල කියන්නේ ඉතාමත්ම වටිනා ආහාර වේලක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් නිපුන් මහත්මිය මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි මේ උදෑසන ආහාර වේල කියන අපේ දරුවන්ගේ ශක්ති අවශ්‍යතාවයට දායකත්වය දක්වන්නේ කොයි විදිහටද? ඇත්තටම ඔබ කිව්ව වගේම ඒක පුරාණ රුවන්වැකියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද උදෑසන ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර වේල තුනම වැදගත්. වගේම උදෑසන ආහාර වේල කියන්නේ ඉතාමත් අධිවන වැදගත් වෙන ආහාර වේලක්. මොකද අපි මෙහෙම කියන්නේ ඔබට ඔබේ දරුවාට දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 15-25 අතර ප්‍රමාණයක් ලබා දෙන්න ඕන උදෑසන ආහාර වේල මගින් තමයි. ඉතින් මේ උදෑසන ආහාර වේලෙන් ලැබෙන ඕන ශක්ති ප්‍රමාණය මෙතරම් කියලා නිශ්චිතව කියන්න බෑ. මොකද ඔබේ දරුවාගේ වයස, දේහ ප්‍රමාණය කියන එක මම මෙතෙන්දී අදහස් කරන්නේ බර සහ උස කියන දේ. ඒ වගේම තමයි දරුවාගේ ක්‍රියාකාරී මට්ටම සහ රෝගී තත්යකින් පෙළෙනවද නැද්ද කියන කාරණා මත දරුවට අවශ්‍ය ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් ඔබේ දරුවාට උදෑසන ආහාර වේල මගින් ලබා දෙන්න ඕන දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 15-25 අතර ප්‍රමාණයක්. මේ උදෑසන ආහාර වේල මගින් ඔබේ දරුවාට අවශ්‍ය පෝෂණ පදාර්ථ, ඒ වගේම දවසේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය ශක්ති ප්‍රමාණයත් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් ලබා ගන්න පුළුවන් වෙන්නේ උදෑසන ආහාර වේල සමබර ආහාර වේලක් වුණොත් පමණයි. ඒ නිසා ඔබේ දරුවාට අනිවාර්යෙන් උදෑසන ආහාර වේල ලබා දෙන්න. ඒ ලබා දෙනකොට සමබල ආහාර වේලක් විදිහට උදෑසන ආහාර වේල හඳුන්වා දීමත් ඉතාමත් වැදගත්. අපි ජීවිතේ පවත්වාගෙන යන්නට ආහාර ලබා ගන්නවා. ඉතින් අපේ කායික ශක්තිය වගේම මානසික ශක්තියත් යහපත්ව පවත්වාගෙන යන්නට නිවැරදි පෝෂක පදාර්ථ වලින් අනුන ආහාර වේලක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් සමබල ආහාරයක තියෙන වැදගත්කම මෙන්න මෙතනදී තමයි ඉස්මතු වෙන්නේ. ඒ නිසාම ඔබතුමාගෙන් අහන්නට කැමති සමබල ආහාර වේලක් ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ ආහාර වේලක් තුළ අඩංගු වෙන්න ඕන පෝෂක පදාර්ථයන් මොනවද? ඔව්, ඒ පිළිබඳවත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අර්ථකථනය ලබා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථකථනයට අනුව සමබර ආහාර වේලක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය කියන ප්‍රධාන පෝෂකත්, විටමින් සහ ඛනිජ ලවණ කියන සුදුර පෝෂකත් අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕන. ඒ වගේ තමයි ඔබේ දරුවාට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ලබා දෙන්න පුළුවන් වැදගත් වෙනවා. ඔබට ගැටලුවක් ඇති ඔබේ දරුවාට කොපමණ එළවලු ලබා දිය යුතුද කියලා. ඔබේ දරුවාට දවසට එළවලු වර්ග 4ක් හෝ 5ක් ලබා දීමත් ඉතාමත් වැදගත් වෙනවා. එහෙම එළවලු හඳුන්වා දීමේදී පාට විවිධ පැහැයන් යුක්ත එළවලු හඳුන්වා දීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඒ වගේ එළවලු වල තමයි විවිධ වර්ගයේ විටමින් සහ ඛනිජ ලවණ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම ඔබේ දරුවාගේ සෝඩියම් ප්‍රමාණය ඉතාමත් පහළ මට්ටමක තබා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම මෙන්න මේ කියපු පෝෂණ පදාර්ථ සියල්ල අන්තර්ගත ආහාර වේලක් නම් එය තමයි සමබල ආහාර වේලක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අද මේ රූපවාහිනී වැඩසටහන නරඹන ඔබේ ප්‍රේක්ෂක අම්මලගේ තාත්තලගේ වගකීම තමයි මෙන්න මේ කියපු පෝෂණ පදාර්ථ අඩංගු වන සමබල ආහාර වේලක් නිරන්තරයෙන් දක්වාට හඳුන්වා දීම. වැඩිහිටියන් එක්ක සංසන්දනය කරලා බැලුවට පස්සේ සාමාන්‍යයෙන් අපේ දරුවන් ඉතාමත්ම ක්‍රියාශීලී. ඉතින් මේ ක්‍රියාශීලීත්වය පවත්වාගෙන යන්න ඔවුන්ට නිවැරදි පෝෂණයක් ලබා දීම ඉතාමත්ම වැදගත්. ඉතින් නමුත් මහත්මයා අපි කතා බහ කරමු විශේෂයෙන්ම මේ ක්‍රියාශීලී දරුවන්ට ක්‍රියාශීලීත්වය පවත්වාගෙන යන්නට සමබල ආහාර වේලකින් තියෙන වැදගත්කම පිළිබඳව අපි කතා බහ කරා. ඒ නිසාම අපි කතා කරමු මේ උදෑසන ආහාර වේලකින් අපේ දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ කොයි වගේද මේ ක්‍රියාශීලීත්වය එක දිගට පවත්වාගෙන යන්නට. උදෑසන ආහාර වේලෙන් ලැබෙන ප්‍රතිලාභ එකක් දෙකක් කියලා කියන්න බෑ. මොකද විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් තිබෙනවා. අපි කිහිපයක් කතා කරොත් ඔබේ දරුවාට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න මේ උදෑසන ආහාර වේල වැදගත් වෙනවා. ඔබ දන්නවා ඔබේ දරුවා ඉතාම ක්‍රියාශීලී. පාසලේදී වැඩ කටයුතු කරන්න, දුවන්න, පනින්න අවශ්‍ය ශක්තිය මේ උදෑසන ආහාර වේලෙන් ලැබෙන්න ඕන. එහෙම ලැබෙන්න නම් උදෑසන ආහාර වේල සමවල ආහාර වේලක් වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, උදෑසන ආහාර වේලෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට අනුව තමයි උදෑසන ආහාර වේලේ මේදය 15-35 අතර ප්‍රමාණයක් ලැබෙන්න ඕන. මේ ප්‍රමාණය ලැබෙන්න නම් ලබා ගත්තොත් තමයි උදෑසන ආහාර වේලෙන් දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ලැබෙන්නේ. ඒ වගේම තමයි අපි බැලුවොත් ඔබේ දරුවාට නිරෝගී වෙන්නට නම් විටමින් සහ ඛනිජ ලවණ අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕන. ඉතින් මේ විටමින් සහ ඛනිජ ලවණ ලබා ගන්න මේ උදෑසන ආහාර වේල ඉතාමත් වැදගත් වෙනවා. ඔබ අහල ඇති විටමින් ඒ සහ ඩී කියන ආකාරය. විටමින් ඒ වැදගත් වෙනවා ඔබේ දරුවාගේ ඇස්වල වර්ධනයට.
ඒ වගේම තමයි විටමින් D වැදගත් වෙනවා ඔබේ දරුවාගේ අස්ථි වර්ධනයට සහ ඔහුගේ සිරුරේ වර්ධනයට. ඉතින් මෙන්න මේ කියන විටමින් A සහ D ඔබේ දරුවාගේ උදෑසන ආහාර වේලේ ඇතුළත් වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි ඔබ අපි සියලු දිනම නිින්දට යනකොට අපේ ආහාර ජීර්ණ පද්ධතියත් ඒත් එක්කම නිින්දට යනවා. ආයෙත් අපි උදෑසන නැගිටලා උදේ ආහාරය ගත්තට පස්සේ තමයි නැවත ක්‍රියාශීලී වෙන්නේ. ඒ වගේම තමයි ඔබේ දරුවාට උදෑසන ආහාර වේලේ ලැබුණට පස්සේ ඔහු ප්‍රබෝධමත් වෙලා ප්‍රකෘතිමත් වෙලා දවසේ වැඩ කටයුතු හොඳින් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා උදෑසන ආහාර වේල ඒ විදිහට දෙකක්. ඒ වගේම තමයි අම්මලා ගොඩක් වෙලාවට කියන්නේ තමයි අපේ දරුවා ස්නැක්ස් ඉල්ලලා කෑ ගහනවා. ගොඩක් වෙලාවට පාරේ දකින් දකින් දේවල් ඉල්ලලා කෑ ගහනවා. ඒ වගේ තත්ත්වයන්ගෙන් මගහැරෙන්නත් මේ උදෑසන ආහාර වේල සමබර විදිහට ලබා දීම වැදගත් වෙනවා. මොකද උදෑසන ආහාර සමබර වුණොත් දරුවාට පිරුණු බවක් අපි කියන සැටයිටි කියලා ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. එතකොට දරුවා බඩගින්න ඇති වෙන්නේ නැහැ, ස්නැක්ස් ඉල්ලලා කෑ ගහන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිලාභ රාශියක් මේ උදෑසන ආහාර වේලෙන් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ සියලු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔබේ දරුවාට ලබා දෙන උදෑසන ආහාර වේල සමබර ආහාර වේලක් විදිහට ලබා දුන්නොත් විතරයි. පුංචි දරුවන් වැඩි වශයෙන්ම ක්‍රියාකාරී වන කාල සීමාවක් විදිහට මේ පාසල් කාල සීමාව හඳුන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම උදේ කාලයේදී දරුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් දරුවන්ට තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යන්නට පාසලේ තියෙන ක්‍රියාකාරකම් සිද්ධ කරන්නට මෙන්න මේ දේවල් කරන්නට අවශ්‍ය කරන කායික ශක්තිය වගේම මානසික ශක්තියත් යහපත් විදිහට පවත්වාගෙන යන්නට පෝෂණය කියන දේ නිවැරදිව ලබා ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. ඉතින් නවෝද්මත් අපි කතා බහ කරමු. විශේෂයෙන්ම පාසලේ තියෙන මේ ක්‍රියාකාරකම් නිවැරදි විදිහට කරන්නට අපේ දරුවන්ට අවශ්‍ය කරන ශක්තිය මේ උදෑසන ආහාර වේල තුළින් කොයි විදිහටද ලබා ගන්න ඕන? උදෑසන ආහාර වේල කොයිතරම් වැදගත් වෙනවද එතනදී? ඔව්, ඒ ගැනත් සමීක්ෂණ සහ පර්යේෂණ ගොඩාක් කරලා තිබෙනවා. ඒක පදනම් කරගෙන තමයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ සමහර පර්යේෂණ පදනම් කරගෙන බැලුවොත් ඔබේ දරුවාට උදෑසන ආහාර වේල සමබර ආහාර වේලක් විදිහට හඳුන්වා දුන්නොත් දරුවා පාසලේ ක්‍රියාකාරීත්වයේ ඒ වගේම පාසලෙන් පරිබාහිර අනෙකුත් විෂය ක්‍රියාකාරීත්වයේදී ධනාත්මක බලපෑමක් පෙන්වලා තියෙනවා. ඒ වගේම ඔබේ දරුවාට සමබල නොවන ආහාර වේලක් හඳුන්වා දුනොත් ඒතරම් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඍණාත්මක බලපෑමක් නැහැ ඇති වෙන්නේ. ඒ වගේම ඔබේ දරුවාට සමබල ආහාර වේලක් හඳුන්වා දුන්නේ නැතුත් ඔබේ දරුවා මන්දපෝෂණ තත්ත්වයට ලක්වීමෙත් අවධානමත් තිබෙනවා. ඉතින් මේ පර්යේෂණවල සාරාංශය තමයි ඔබේ දරුවාට ඔබ සමබල ආහාර වේලක් හඳුන්වා දුන්නොත් දරුවා පාසලේ වැඩ කටයුතු වලදී ධනාත්මක බලපෑමක් පෙන්වනවා. අනිකුත් බාහිර ක්‍රියාකාරකම් වලදීත් ඔහු ධනාත්මක විදිහට ක්‍රියාවලියක් පෙන්වනවා. ඔබ දන්නවා ඔබේ දරුවා ඉගෙනීමට වැඩි කියලා නඳුරුවක් දක්වනවා නම් ඒක තමයි අම්මලා ගොඩක් කැමති දේ. ඒ නිසා අම්මලා ඒ කැමැති දේ ලබා ගන්න නම් දරුවාට සමබල ආහාර වේලක් හඳුන්වා දෙන්න ඕන. උදෑසන ආහාර වේලෙත් පමණක් නෙවෙයි අනිකුත් ආහාර වේල දෙකත් සමබල විදිහට ලබා දෙන්න ඕන. ඉතාමත් සුදුසුයි. ඉතින් මේ විදිහට උදෑසන ආහාර වේල සමබර ආහාර වේලක් විදිහට හඳුන්වා දුන්නොත් ඔබේ දරුවා පාසලේ වෙනදට වඩා වැඩ කටයුතු වලදී දක්ෂතාවයක් පෙන්වාවි, උනන්දුවක් පෙන්වාවි, ඔහුට වැඩ කටයුතු වලට හොඳ කන්සන්ට්‍රේෂන් එකකින් හොඳ කැපවීමකින් වැඩ කරන්න පුළුවන් වේවි. ඒ සියලු දේ ලබා ගන්න පුළුවන් වෙන්නේ උදෑසන ආහාර වේල සමබල ආහාරයක් විදිහට හඳුන්වා දුන්නොත් විතරයි. ආහාර රටාව පිළිබඳව කතා බහ කරනකොට මේ ආහාර රටාව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. කෙනෙක් මස් මාංශ අනුභව කරනවා. හැබැයි තවත් කෙනෙක් මස් මාංශ අනුභව කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් වෙජිටේරියන් වෙන්න පුළුවන්. ඉතින් නවෝත් මහත්මයා අපි කතා බහ කරමු. වෙජිටේරියන් කෙනෙක් එහෙමත් නැත්නම් ශාක්‍මය ආහාර විතරක් ආහාරයට ගන්න කෙනෙක්ට අවශ්‍ය කරන පෝෂණ පදාර්ථ ලබා ගන්නට හැකියාවක් තියෙනවද මේ ශාක්‍මය ආහාරවලින්? ඔව්, ඇත්තටම මේ පිළිබඳවත් මත රහසක් තිබෙනවා. සමහරක් අය කියනවා සාකමීය ආහාර මගින් අවශ්‍ය පෝෂක පදාර්ථ ලබා ගන්න බෑ කියලා. සමහරක් දෙනෙක් කියනවා සාකමීය ආහාර මගින් පෝෂක පදාර්ථ සියල්ල ලබා ගන්න පුළුවන් කියලා. පෝෂණ වේදින් විදිහට අපේ නිර්දේශය දෙන්නේ සමබල සාකමීය ආහාර වේලකින් ඔබේ දරුවාට අවශ්‍ය සියලුම පෝෂණ පදාර්ථ ලබා ගන්න පුළුවන්. ඔබ යම් හිතකින් මේ යම් විදිහකට හිතනවා නම් ඔබේ දරුවා සත්වමය ආහාර ලබා ගන්නේ නැහැ කියලා. එතකොට ඔබේ දරුවාට සමහර සුද්‍ර පෝෂක ඌණතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ අවස්ථාවන් වලදී ඔබට වෙළඳ පොලේ දැන් ලබා ගන්න පුළුවන් නිෂ්පාදන තිබෙනවා. සමහර හිතකර මාර්ගයෙන් සාකමීය මාර්ගයෙන් නිෂ්පාදන තිබෙනවා. ඒ වගේ දේවල් ඔබේ දරුවාට අවශ්‍ය ශුද්ධ පෝෂක අවශ්‍යතාවය ලබා ගන්න පුළුවන්. කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න පුළුවන් ඔබේ දරුවාට සාකමීය හෝ සත්වමය වුණත් සමබල ආහාර වේලක් මගින් දරුවාට අවශ්‍ය සියලු පෝෂක පදාර්ථ ලබා දෙන්න පුළුවන්. නමුත් ඔබ සාකමීය සමබල ආහාර වේලක් ලබා දෙනවා නම් ඔබේ දරුවාට අවශ්‍ය ශුද්ධ පෝෂක ගැන හොඳ අවධානයක් දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා.
අපි සාමාන්‍යයෙන් දවසකට ප්‍රධාන ආහාර වේල් තුනක් ලබා ගන්නවා. නමුත් දැන් මේ සමබල ආහාර වේල් පිළිබඳව කතා බහ කරනකොට අපිට මේ ආහාර වේල් තුනම සමබල විදිහට ලබා ගන්නට සමහර වෙලාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි උදේ කාලයේ ගත්තට පස්සේ උදේ කාලයේදී සමබල ආහාර වේලක් ලබා ගත්ත කිමුකෝ එහෙමත් නැත්නම් යම්කිසි පෝෂක පදාර්ථයක් අපි වැඩිපුර ලබා ගත්තා. එතකොට අපි ඊළඟ ආහාර වේල ලබා ගන්නකොට මේ පෝෂක පදාර්ථයන් ලබා ගන්න ප්‍රමාණය අඩු කරාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? අපි කොහොමද මේ දේවල් ගන්නට සමබර කරලා ලබා ගන්න ඕන ශරීරයට? ඔව් ඒ පිළිබඳව කල්පකින් තමයි බලන්න වෙන්නේ. මොකද ඔබ හිතනවා නම් ඔබ සමබල ආහාර වේලක් යම් මේ ආහාර වේලකදී ලබා ගන්න බැරි වුණත් අනිත් වේලදී කොහොමද කරන්න කියන දේ තමයි ඔබ මෙතන අහන්නේ. සමබල ආහාර වේල සෑම විටම ලබා ගැනීම ඉතාමත් වැදගත්. විශේෂයෙන් ඔබේ දරුවාට සමබල ආහාර වේල තුනටම උදෑසන ආහාර වේලට පමණ නෙවෙයි ආහාර වේල තුනටම ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. උදෑසන ආහාර වේල අපි විශේෂ කරන්නේ මේ උදෑසන ආහාර වේල දිනේ අද දිනට එළිය තිබෙන නිසා. නැතුව අනිත් ආහාරවල අනිත් දින ප්‍රධාන ආහාරවල දෙකම ඉතාමත් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ඔබ උදෑසන ආහාරවලදී යම් ප්‍රමාණයක් ගතහොත් වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් ගතහොත් ඔබට දවසේ අනිත් ප්‍රමාණයේදී يعني ඔබේ දවල් ආහාරයේදී ඔබේ දරුවාගේ දවල් ආහාරයේදී රාත්‍රී ආහාරයේදී මේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වැඩි කිරීමේ හැකියාවක් තිබෙනවා. නමුත් මම හිතන්නේ ඒ ගෘහණියකට සාමාන්‍ය තත්ත්වයට තේරුම් ගන්න පුළුවන් දෙයක් කියලා. නමුත් ඔබට පුළුවන් සෑම විටම සමබල ආහාර වේලක් ලබා දෙන්න. ඔබේ දරුවා ඉතාමත් ක්‍රියාශීලී නිසා උදෑසන යම් ප්‍රමාණයක් වැඩිපුර ආහාර විදියට ප්‍රෝටීන් ප්‍රමාණයක් එහෙම නැත්නම් මාළු ටිකක් කෑව කියලා දවල් වේලෙන් අඩු කිරීමේ අවශ්‍යතාවයක් පෙනෙන්නේ නැහැ විශේෂ අවස්ථාවකදී. හැර ඒ නිසා ඔබේ දරුවාට හැකි සෑම විටම සමබල ආහාර වේලක් හඳුන්වා දීම ඉතාමත් වැදගත් වෙනවා. ඕනෑම දෙයක් ඕනවට වඩා අවශ්‍ය නැහැ කියලා කියමන අපි අහලා තියෙනවනේ. ඉතින් නවත් මහත්මයා දැන් ආහාර වේල පිළිබඳවත් කතා බහ කරනකොට විශේෂයෙන් පෝෂණය පිළිබඳවත් කතා බහ කරනකොට අපි දරුවන්ට පෝෂණයෙන් වැඩි ආහාර වේලක් ලබා දුන්නොත් එහෙමත් නැත්නම් මේ පෝෂක පදාර්ථ වැඩිෙන ආහාර වේලට එකතු කරලා ලබා දුන්නොත් එතනදී අධිපෝෂණය කියන තත්ත්වය දරුවන්ට ඇති වෙන්නට පුළුවන්. අපි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඔව් අනිවාර්යයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කළ තිබෙනවා මේ පෝෂකය මේ ප්‍රමාණයෙන් තමයි ලබා ගන්න ඕන කියලා. ඉතින් ඒ අවශ්‍ය නිර්දේශයේ ඉක්ම වූත් ඒ දරුවාට අනිවාර්යෙන් අධිපෝෂණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට නිශ්චිතව මේ දරුවාට මෙපමණ කැලරි ප්‍රමාණයක් ගන්න කියලා සාරාංශයක් විදිහට කියන්න බෑ. මොකද ඒ දරුවට අවශ්‍ය ශක්ති ප්‍රමාණය වෙනස් වෙන්නේ ඒ දරුවාගේ උස බර ඒ වගේම වයස ක්‍රියාකාරී මට්ටම රෝගීෙක්ද නැද්ද කියන කාරණා සියල්ල සලකාබලලා තමයි දරුවෙක්ට අවශ්‍ය ශක්ති ප්‍රමාණය අපි නිර්ණය කරන්නේ. ඉතින් මේ වගේ තත්යකදී අපිට සාපේක්ෂව කියන්න පුළුවන් ඔබේ දරුවාට විශාල ඔබේ දරුවාට රෝගයක් නැත්නම් සාමාන්‍ය දරුවෙක් නම් සාමාන්‍යයෙන් ඔබේ දරුවාට 15 සිට 35 දක්වා මේද හඳුන්වා දෙන්න පුළුවන්. 55ක් ප්‍රමාණ කාබෝහයිඩ්‍රේට් හඳුන්වා දෙන්න පුළුවන්. 15ක් ප්‍රමාණ ප්‍රෝටීන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයට ඔබේ දරුවාට සමබල ආහාර වේලක් හිතන කිසිම හඳුන්වා දීම වැදගත්. යම් කිසි විශේෂ අවශ්‍යතාවයක් තිබෙනවා නම් හැර ඒ දරුවාට සාමාන්‍ය සමබල ආහාර වේලක් ලබා දෙන්න පුළුවන්. ඔබේ දරුවාට අවශ්‍ය පෝෂණ ප්‍රමාණය තීරණය කරන්නේ මම කලින් කිව්ව කාරණා පදනම් කරගෙන. ඒ නිසා ඒ සෑම විටම ඒ නිර්දේශයන්ට අනුව ආහාර වේලක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. දරුවන් සාමාන්‍යයෙන් ක්‍රීඩා කටයුතු වලට යොමුනෝ අපි දැකලා තියෙනවා. ඉතින් දැමිනි මෙවැනි ක්‍රීඩා කටයුතු වල නිරත වෙන අපේ දරුවන් මොන වගේ පෝෂණයක්ද ලබා ගන්නවද? විශේෂයෙන්ම ලබා ගත යුතු පෝෂක පදාර්ථ තියෙනවද? එවැනි දේවල් කොහොමද හරි විදිහට හරි ප්‍රමාණ වලින් හරි මාත්‍රාවන් වලින් ශරීරයට ලබා ගන්නට ඕන? ඔව් ඇත්තටම දරුවා ක්‍රියාශීලී නිරන්තරයෙන් ස්වාභාවිකවම ඔහු ක්‍රියාශීලී. ඒ වගේ තත්ත්වයකදී දරුවා වැඩිපුර ව්‍යායාම වල දරුවා කායික ක්‍රීඩා වල නියැලෙනවා නම් ඔහුට වැඩිපුර ශක්තිය අවශ්‍යයි. ඉතින් මේ ශක්තිය ලබා දීමට කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ඒ වගේම මේදේ ප්‍රමාණයක් ලබා දීමත් ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි දරුවා වර්ධනයක් සිදු වෙනවා. ඒ නිසා දරුවාට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයත් ඒත් එක්කම සලකා බැලීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් අම්මලා තීරණයක් ගන්න ඔබේ දරුවා ක්‍රීඩා වල නියැලෙනවා නම් වැඩිපුර සාමාන්‍ය දරුවෙක්ටත් වඩා ක්‍රියාශීලී නම් ඔහුට සමබල ආහාර වේල අවශ්‍යතාවය ඊටත් වඩා මතු වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් ඔබේ දරුවාගේ පෝෂණය ගැන පරීක්ෂා කරන්න ඔබට දැනගන්න පුළුවන් ඔබේ දරුවාගේ බර වැඩි වෙනවද අඩු වෙනවද. මේක තමයි හොඳම නිර්ණය. මේකෙන් ඔබට තීරණය කරන්න පුළුවන් බර අඩු වෙනව නම් කියන්නේ ඔබේ දරුවාගේ පෝෂණීය මූලධාරයක් තිබෙනවා. එතකොට ඒ තත්ත්වයට පිළියමක් විදිහට දරුවාට සමබල ආහාර වේල තෙන් ලබා දෙන ප්‍රමාණය තව වැඩි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අවශ්‍ය විදිහට ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේ කොහොම වුණත් මේ විදිහට ඔබේ දරුවාගේ සමබල ආහාර වේල ලබා දීම ගැන ඔබනි හොඳින් සැලකිලිමත් වීමේද විතරමද ගන්නවා. ඔබේ දරුවාට ආහාර පුරුද්දක් විදිහට සමබල ආහාර වේල ඉදිකතු කරමින් ඔහු වැඩිහිටියෙක් බවට පත් වුනහම ඒ පුරුද්ද දිගින් දිගටම තියේවි.
ඒ නිසා සමබල ආහාර වේලක් නිරන්තරයෙන් හඳුන්වා දීමත් ඉතාම වැදගත් වෙනවා. උදෑසන ආහාර වේල පිළිබඳව අපි කරපු මේ විශේෂ වැඩසටහනට අපට අනුග්‍රහය දැක්වුවේ ශ්‍රී ලාංකික මවවරුන්ගේ වසර 56කට වැඩි කාලයක් විශ්වාසය දිනාගත් ඒ වගේම දරුවන්ගේ අනාගතේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව නිරන්තරයෙන්ම සැලකිල්ලක් දක්වන නිරන්තරයෙන්ම අවධානයක් යොමු කරන ඇස්ට්‍රා. ඉතින් උදෑසන ආහාර වේලක තියෙන වැදගත්කම ඔබ වෙත අරගෙන එන අත මේ උදෑසන ආහාර වේල පුරුද්දක් විදිහට හදාගන්න දින 21ක් පුරාවට පෝෂදායි උදෑසන ආහාර වේලක් ඔබේ දරුවාට ලබා දෙන්න ඇස්ට්‍රා අපේ දෙමව්පියන්ට අභියෝග කරලා තියෙනවා. ඒ තමයි ඇස්ට්‍රා දින 21 බ්‍රෙක්ෆාස්ට් චැලෙන්ජ් එක. ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් චැලෙන්ජ් එකෙන් ජයග්‍රහණය කරන දරුවන් 50 දෙනෙකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ටැබ් පරිගණක 50ක් ලබා දෙන්නට ඇස්ට්‍රා සමාගම සූදානමින් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඔබට දැනගා ගැනීමට හැකියාවක් තියෙනවා ඇස්ට්‍රා ශ්‍රී ලංකා Facebook page එකට log වීමෙන් සහ ඒ වගේම වෙබ්සයිට් එකට log වීමෙන් ඔබට මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ අපි කතා බහ කරා උදෑසන ආහාර වේලක තියෙන වැදගත්කම විශේෂයෙන්ම මේ වැදගත්කම අපේ පුංචි දරුවන්ට බලපාන්නේ කොහොමද පුංචි දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන්නේ කොහොමද අපි කොයි විදිහටද හරි විදිහට පෝෂණ වලින් අනුන සමබල ආහාර වේලක් අපේ දරුවන්ට ලබා දිය යුත්තේ මේ පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරේ. ඉතින් අපිත් එක්ක කතා බහට එකතු වුණ කොළඹ 6 ටෙල්මන් රෝහලේ සායනික පෝෂණ වේදී නවෝත් නිපුන් විජේතුංග මහත්මයාට බෙහෙන්න ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්.